අලියතුන් දිහා බලාගෙන ඉන්න බාලමහලු බේදයක් නැතුව අපි හැමෝම කැමති. ලංකාවේ සංස්කෘතිකාංග වලින් ප්‍රධානම තැනක් ගන්නේ මේ දිනවල රාත්‍රියේ වීදි සංචාරය කරන වගේම අද රාත්‍රියෙන් අවසන් වීමට නියමිත වෙලා තියෙන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර. දළදා පෙරහැර වර්ණවත් කරන පින්වන්ත අලියතුන් සමූහයක්ම ඉන්නවා කියලා අපි හැමෝම දන්නවා. ඒ අයගෙන් ප්‍රධාන වෙන්නේ දළදා මාලිගාවට අයත් වෙන ඇත් පන්තිය. දළදා මාලිගාවේ ඇත් පන්තියට අලි 3 දෙනෙක් සහ දළඇතුන් 9 දෙනෙක් අයත් වෙනවා. අද මේ වීඩියෝ එක මේ පින්වන්ත ඇත් පන්තිය ගැන. අපි යමු වීඩියෝ එකට. අංක 12. කදිරා හස්තියා. කෙරමිණියේ අනෝමදස්සි හාමුදුරුව තමයි 1986 වර්ෂයේදී මේ කදිරා කියන හස්තියාව දළදා මාලිගාවේ ඇත් පන්තියට බාර දීලා තියෙන්නේ. කදිරත් එක්ක එයාගේ අම්මා මැණිකේ කියලා ඇතින්නකුත් උන්වහන්සේ පරිත්‍යාග කරලා තියෙනවා. නමුත් අවාසනාවකට මැණිකේ ඇතින්නට අකුණු සැරයක් වැදිලා මිය ගිහින් තියෙනවා. කදිරාට මේ ඇසළ පෙරහැරට සහභාගී වෙන්න නම් වරන් ලැබෙන එකක් නැහැ. ඒකට හේතුව තමයි මේ දවස්වල කදිරා මද කිපිලා ඉන්න එක. අංක 11. කණ්ඩුල හස්තියා. මේ කණ්ඩුල හස්තියා ඇත් පන්තියට එකතු වෙන්නේ 1978 වර්ෂයේදී. විමලා කන්නංගර මැතිනිය තමයි ශ්‍රී දළදා මාලිගාවට කණ්ඩුල හස්තියාව පූජා කරලා තියෙන්නේ. අගෝස්තු මාසය ආශ්‍රිතව තමයි කණ්ඩුලගේත් මද කාලය ආරම්භ වෙලා තියෙන්නේ. මේ නිසා කණ්ඩුලට ඇසළ පෙරහැරට සහභාගී වීමට වරම් ලැබෙන එකක් නැහැ. නමුත් ගංගාරාමය, කොස්සින්න, කැලණිය වගේ පෙරහැර සඳහා කණ්ඩුල තමන්ගේ දායකත්වය සපයනවා. අංක 10. නාලක හස්තියා. දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා 1988 වර්ෂයේදී තමයි නාලක අලිපැටියාව දළදා මාලිගාවට ලබා දීලා තියෙන්නේ. ඒ වෙද්දි අලිපැටියාගේ වයස අවුරුදු 10ක් විතර ඇති. ඇසළ පෙරහැරට නාලක හස්තියාත් සහභාගී වෙන්නේ නැහැ. නමුත් දිවයිනේ අනෙක් පෙරහැර සඳහා නම් සහභාගී වෙනවා. අංක 9. පුලතිසි රාජා හස්තියා. දළදා මාලිගාවේ ඇත් පන්තියට මෑත කාලයේදී එකතු වුණු ඇතෙක් තමයි පුලතිසි රාජා කියන්නේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීමකට අනුව 2017 වර්ෂයේදී මියන්මාර රජය විසින් තමයි පුලතිසි රාජාව දළදා මාලිගාවට පරිත්‍යාග කරලා තියෙන්නේ. මියන්මාරයේදී පෑන් සින් මොන් කියලා තමයි පුලතිසි රාජාව හඳුන්වලා තියෙන්නේ. දළදා තේවාවට අලුත් සාමාජිකයෙක් වුණු පුලතිසි රාජා ඇසළ පෙරහැරට හොඳ ආයෝජනයක් වෙයි කියලා අපි හිතනවා. අංක 8. ජනරාජා හස්තියා. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 1985 වසරේදී තමයි ජනරාජා ඇතාව දළදා මාලිගාවට ලබා දීලා තියෙන්නේ. ඇසළ පෙරහැර සමයේ මද කාලය ගත කරන නිසා ජනරාජා ඇතාවත් අපට ඇසළ පෙරහැරේදී දැක ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් දිවයිනේ අනෙකුත් පෙරහර සඳහා නිතරම සහභාගී වෙන තරමක් දඟකාර හස්තියෙක් තමයි ජනරාජා කියන්නේ. මේ ජනරාජාව අරිට්ට කියලත් හඳුන්වනවා. අංක 7. විජයරාජා හස්තියා. 1986 වර්ෂයේදී තායිලන්ත රජතුමා තමයි දළදා මාලිගාවට විජයරාජා ඇතාව පරිත්‍යාග කරලා තියෙන්නේ. දළදා මාලිගාවේ අනෙක් හස්තීන්ට සාපේක්ෂව ශරීර ප්‍රමාණයෙන් නම් විජයරාජා තරමක් උඩයි. නමුත් ශක්තියෙන් ඔවුන්ට නොදෙවෙනි තැනක් ගන්න හස්තියෙක් කිව්වොත් නිවැරදි. විජයරාජාව තායි රාජා කියන නමෙනුත් හඳුන්වනවා. මද කාලය ගත කරන නිසා ඇසළ පෙරහැරට සහභාගී වෙන්න වරන් ලැබෙන්නේ නම් නැහැ. අංක 6. මිගාර හස්තියා. 1999 වසරේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය විසින් උඩවලව ඇත්තතුරු සෙවණෙන් තමයි මිගාර ඇතාව දළදා මාලිගාවට පරිත්‍යාග කරලා තියෙන්නේ. මෛත්‍රී රාජා කියලත් මේ මිගාර ඇතාව හඳුන්වනවා. මිගාර හස්තියාත් මද කාලය ගත කරන නිසාවෙන් දළදා පෙරහැරේදී අපිට දකින්න ලැබෙන්නේ නැහැ. අංක 5. කාවේරි රාජා හස්තියා. ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය අතර් බිහාරී ස්වප්පායි මැතිතුමා විසින් තමයි මේ කාවේරි රාජා හස්තියා පරිත්‍යාග කරලා තියෙන්නේ. ඉන්දියාවේ මහරාජාවරයෙකුගේ ඇතිකුට සහ සත්වෝද්‍යානයක ඇතින්නකට දාව තමයි මේ ඇත්පැටවා ඉපදිලා තියෙන්නේ.
කුඩා කාලයේ දළදා මාලිගාවට දුවගෙන ඇවිත් කිරිබත් කෑමේ පුරුද්දක් කාවේරි රාජාට තිබිලා තියෙනවා. මේ නිසාවෙන් ලිස්සා වැටිලා වුණු අනතුරකින් ඉදිරිපස වම් පාදයේ ආබාධයකට ලක් වෙලා තියෙනවා. කාවේරි රාජා වර්තමානයේ රන්දෙනිය මිලේනියම් ආයතනයේ විවේකී සුවෙන් කාලය ගත කරනවා. අංක 4. මියන් රාජා හස්තියා. 2007 වසරේදී මියන්මාර රජයෙන් කළ ඉල්ලීමකට අනුව මියන් රාජා ශ්‍රී දළදා මාලිගාවට ලැබුණා. ඇසළ පෙරහැරේ දෑලේ ඇතෙකු විදිහට ගොඩක් වෙලාවට ගමන් කරනවා. මියන් රාජාගේ සමේ තියෙන සුදු පාට නිසා සුදු ඇතා කියලත් හඳුන්වනවා. මියන් රාජාව මියන්මාරයේදී හඳුන්වලා තියෙන්නේ මොතේ කායි කියන නමින්. 2020 වසරේ පොසොන් පෙරහැරේ කරඬුව වැඩම කරවීමට මියන් රාජා භාග්‍ය ලැබලා තියෙනවා. අංක 3. බුරුම රාජා හස්තියා. 2007 වසරේදී මියන් රාජාත් එක්ක ශ්‍රී දළදා මාලිගාවට ලැබුණු අනිත් ඇතා තමයි බුරුම රාජා හස්තියා. බොහෝ විට දළඇතෙකු ලෙස තමයි බුරුම රාජා හස්තියාත් ගමන් කරන්නේ. මේ හස්තියාගේ සම ඉතා කළු පැහැයක් ගන්න නිසා කළු ඇතා කියලත් කියනවා. බුරුම රාජාට මියන්මාරයේදී කියලා තියෙන්නේ කයිමන් තෝන් කියලා. ඒ වගේම තමයි මේ බුරුම රාජා කුඹල් පෙරහැරක සදාතුක කරඬුව වැඩම වීමට භාග්‍ය ලබාගෙන තියෙනවා. අංක 2. සිංහ රාජා හස්තියා. ඉකුත් යුද සටන් පැවති කාලයේ වවුනියාව කච්චි කුලම් ප්‍රදේශයේදී තමාගේ රංචුව මඟහැරිලා අතරමං වෙලා හිටපු සිංහ රාජාව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් බේරාගෙන 1994 වර්ෂයේදී තමයි ශ්‍රී දළදා මාලිගාවට පූජා කරලා තියෙන්නේ. වර්තමානයේ දළදා මාලිගා ඇත් පන්තියේ උපනායකයා කියලා සලකන්නේ සිංහ රාජා හස්තියාව. ඇසළ පෙරහැරේ සදාතුක කරඬුව වැඩම වීමට භාග්‍ය හිමි කරගත්ත වගේම අවශ්‍ය ඕනෑම මොහොතක සදාතුක කරඬුවේ වගකීම බාර දෙන්න පුළුවන් හස්ති රාජයෙක් විදිහට තමයි සිංහරාජාව හඳුන්වන්නේ. අංක 1. ඉන්දිරාජා හස්තියා. ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහත්මා විසින් 1986 වසරේදී තමයි ඉන්දිරාජා හස්තියාව දළදා මාලිගාවට පරිත්‍යාග කරලා තියෙන්නේ. ඉන්දියාවේ සිටි කාලයේදී ඉන්දිරාජාව බෂීර් කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. ශ්‍රී දළදා මාලිගා ඇත් පන්තියේ නායකයා වශයෙන් සලකන්නේ මේ ඉන්දිරාජා හස්තියාව. ඉන්දිරාජා දළදා පෙරහැරේ සදාතුක කරඬුව වැඩම වීමට භාග්‍ය ලැබූ පින්වන්ත හස්තියෙක් කියලා කියන්න පුළුවන්. මීට අමතරව දළදා මාලිගාවේ පෙරහැරට තවත් අලියතුන් රාශියක් සහභාගී වෙනවා. ඒ අලියතුන් අතරේ ඔයාලා හැමෝම ආදරය කරන නදුන්ගමුවේ රාජා හස්තියා, කෝට්ටේ රාජා හස්තියා, හෙයියන්තුඩුවේ රාමා හස්තියා සහ කතරගම වාසනා හස්තියා වගේ තවත් විශාල අලියතුන් ප්‍රමාණයක් දැක බලා ගන්න පුළුවන්. ඉතින් දැනුම් පොඩ්ඩත් එක්ක එකතු වෙලා ඉන්න මගේ යාළුවෝ හැමෝටම ආරාධනා කරනවා අද රාත්‍රියේ වීදි සංචාරය කරන හෙළයේ මහා කලා මංගල්‍යය, ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර නරඹන්න කියලා. වෙනද වගේම මතක් කරනවා දැනුම් පොඩ්ඩව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ ගැන ඔයාලට තියෙන ප්‍රශ්න, ගැටලු, අදහස් සේරම පහලින් කමෙන්ට් කරලා අපිට කියන්න. යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරලා දැනුම් පොඩ්ඩට සහයෝගයක් දෙන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම් යාළුවනේ, මේ වගේ තවත් ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු.